ඔන්න ටීචර් පුතාලට අද අලුත් පාඩමක් කියලා දෙන්නයි හදන්නේ. ඔන්න ඒකට නම් දැන් චූටි දෙයක් ලෑස්ති කරගන්න තියෙනවා අපිට. ඒ තමයි මේ ටීචර් ලෑස්ති කරගෙන තියෙනවා වගේ එකම විදියෙ එකම જાතියේ එකම ප්‍රමාණයේ කප් දෙකක් ඕන. ඒකේ එක කප් එකකට විතර ඔන්න ටීචර් වැලි පුරවගෙන තියෙනවා. මෙන්න මේ විදිහටම පුතාලා එකම විදියේ කප් දෙකක් මුලින් අරගන්න ඕන. පුතාලට පුළුවන් යෝගට් කප් ගන්න. යෝගට් කප් දෙකක් අරගෙන එක කප් එකකට විතරක් ඔන්න මේ විදිහට ටීචර් පුරවගෙන තිනා වගේ වැලි පුතාලත් ඔන්න පුරව ගන්න ඕන මුලින්. හා දැන් දුවල ගිහිල්ලා ටග්ගල ලෑස්ති කරගන්න බලන්න. හරි. දැන් පුරව ගත්ත දෙක කප් එකකට වැලි ඔන්න මේ විදිහට හිස් කප් එකකුත් තියෙන්න ඕන. හරි නේද? හා ඔන්න ටීචර් එක්කම හිමනම් මේ පාඩම කරමු. දැන් මුලින් මෙන්න මේ හිස් කප් එක අතට ගන්න බලන්න පුතාලගේ. මෙන්න මේ විදිහට. ආ මොකද දැනෙන්නේ? බරයිද මේ කප් එක? නෑ නේද? සැහැල්ලුයි. මේකේ මුකුත් නෑනේ. ඒ නිසා සැහැල්ලුයි බර නැහැ නේද පුතා? ආ දැන් මෙන්න මේක මේ විදිහට තියලා අපි ඔන්න දැන් ඊළඟට මෙන්න මේ කප් එක ඔන්න චුට්ටක් උස්සලා බලන්න. මොකද හිතෙන්නේ? ආ මේ කප් එක නම් බරයි නේද පුතේ? ඔන්න දැන් මේ කප් එකත් අපි දැන් ආයෙමත් මෙන්න මේ අනිත් අතට ගන්න. දැන් බලන්න මේ කප් දෙකෙන් මොන කප් එකද වැඩිපුරම බර? ආ මොන කප් එකද බර? ඔව් මේ වැලිපුරවල තියෙන කප් එක නේද පුතා? Very good. එහෙමනම් කියන්න ටීචර්ට ඇයි මේ වැලිපුරවල තියෙන කප් එක බර? ඇයි අතට අපිට බර දැනෙන්නේ? මොකද මේ කප් එකට වඩා? ඔව් පුතේ මේ කප් එකේ වැලිපුරවල තියෙනවා. අන්න ඒ නිසායි මේ කප් එක ගොඩක් අපිට බර දැනෙන්නේ නේද? එතකොට මේ කප් එක බරයිද? නෑ ඒක සැහැල්ලුයි. Very good. ඔන්න අපි දැන් තවත් චූටි වැඩක් කරන්නයි යන්නේ. බලන්න ඔන්න ටීචර් ගෙනත් තියනවා මෙතනට පොතක් ගෙනත් තියනවා. ඔන්න පැන්සලකුත් තියනවා. දැන් පුතාලා ටක් ගාන දුවල ගිහිල්ලා පැන්සලකුයි පොතකුයි අරන් එන්න බලන්න. ටක්කල් අරන් එන්න බලන්න ගිහිල්ලා. හරි. දැන් පුතාලා හැමෝම ගෙනාවද? හරි නේද එහෙමනම්? ආ දැන් මුලින් ඔන්න අතට ගන්න ඕන පැන්සල. මෙන්න මේ විදිහට ගන්න බලන්න අතට පැන්සල. බලන්න. මොකද දැනෙන්නේ? පැන්සල බරයිද? අතට හොඳට බලන්න. නෑ සැහැල්ලුයි නේද පුතා? එහෙමනම් දැන් ගන්න බලන්න පොත අතට. ආ පොත නම් බරයි අතට නේද? බර වගේ දැනෙනවා අතට. ආ දැන් මේ පොත තියෙන ගමන් අතේ මේ පැත්තේ අතට ගන්න බලන්න පැන්සල. ඔන්න. දැන් මොකද හිතෙන්නේ? ටීචර්ට කියන්න. පොතද පැන්සලද බර වැඩි? හොඳට බලලා කියන්න. ආ මොකද්ද බර වැඩිම දේ? ඔව් පුතා පොත නේද? පොත තමයි ගොඩක්ම බර. එතකොට පැන්සල බරයිද? නෑ නේද පුතේ? පැන්සල බර නෑ, සැහැල්ලුයි. Very good. ආ දැන් බලන්න පුතාලා මොකද්ද මේ තියෙන්නේ කියලා. මොකද්ද මේ තියෙන්නේ? තරාදියක් නේද පුතේ? ඔන්න බලන්න ටීචර් මොකද කරන්න කියලා. මේ මොකක්ද තියෙන්නේ? ආ පෙන්සිල් කට එකක් නේද? මෙන්න මේ පෙන්සිල් කට එක ටීචර් තරාදි මෙන්න මේ පැත්තට දානවා. ඔන්න බලන්නකො මොකද වෙන්නේ කියලා. ආ මොකද වුනේ? පෙන්සිල් කට එක දැන් අපු පැත්ත මොකද වුනේ තරාදි? ආ පහලට ගියා නේද පුතේ? ඇයි? ආ පෙන්සිල් කට එකේ බර නිසා, බර වැඩි නිසා ඔන්න ඒ පැත්ත පහලට ගියා. ඔන්න බලන්න ඊළඟට මේ මොකද තියෙන්නේ? ඔන්න ඔන්න කාසියක් තියෙනවා. ටීචර් දානවා ඒ කාසිය තරාදි මෙන්න මේ පැත්තට. ආ දැන් මොකද වුනේ? හොඳට බලන්න. ආ ඒ පැත්ත පහලට ගියා නේද? ඇයි ඒ පැත්ත පහලට ගියේ? කාසිය දාපු පැත්ත පහලට ගියේ ඇයි තරාදී? ඕ කාසියේ බර වැඩි නිසා නේද පුතා? එහෙමනම්
කටරයක තියෙන පැත්ත මොකද උනේ? ඕ ඒ පැත්ත ඉහළට ගිහින්. ඇයි එහෙම උනේ? ඉහළට ගියේ ඇයි? කටරකේ බර අඩු නිසා නේද පුතා? Very good. ඔන්න දැන් ආයෙමත් බලන්නකෝ. ඔන්න ටීචර් තනාදී එක පැත්තකට දාන්න හදන්නේ බ්ලොක්ස් එක. දැන් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔන්න ඒ පැත්තේ මොකද උනේ? ඒ පැත්ත බ්ලොක්ස් එක දාපු පැත්ත පහලට ගියා නේද බර වැඩි නිසා. ඔන්න බලන්න ඊළඟට ටීචර් ඒ වගේම බ්ලොක්ස් කෑනලා මෙන්න මේ පැත්තට දාන. ඒ වගේම බ්ලොක්ස් එක. ඔන්න බලන්න මොකද උනේ දැන් තරාදියට? මොකද උනේ? දෙපැත්තම මොකද වෙලා තියෙන්නේ? මොකද තරාදියට වෙලා තියෙන වෙනස බලන්න. තරාදිය දෙපැත්තම මොකද මේ වෙලා තියෙන්නේ? එක සමාන වෙලා නේද පුතා? එක සමාන වෙලා. ඇයි එහෙම උනේ? ටීචර් දැන් මේ තරාදිය දෙපැත්තටම එකම විදිය එකම ප්‍රමාණය බ්ලොක්ස් දෙකක් නේද? ඒකයි තරාදිය සමාන උනේ. එකම බර තියෙන එකම විදිහේ බ්ලොක්ස් දෙකක් ටීචර් දාපු නිසායි තරාදිය දෙපැත්තම එක සමාන උනේ. Very good. ඔන්න බලන්න ආයිමත්. ඔන්න ටීචර් තවත් බ්ලොක්ස් එකක් දානවා මෙන්න මේ පැත්තේ. තරාදිය මෙන්න මේ පැත්ත. මොකද උනේ? දැන් පුතාලා දන්නවා. මොකද උනේ තරාදියට? තරාදිය මේ බ්ලොක්ස් එක දාපු පැත්ත මොකද උනේ? ඕ පහලට ගියා. ඇයි පහලට ගියේ? තරාදිය මෙන්න මේ පැත්ත බ්ලොක්ස් එක දාපු නිසා මේ පැත්තේ බර වැඩි වුණා. Very good. ඊළඟට බලන්න ඕන. ටීචර් ඔන්න මකණයක් දාන්න යනවා මෙන්න මේ පැත්තට. දැන් මොකද උනේ? තරාදියට මොකද උනේ? මකණේ දාපු පැත්ත පහලට ගියා නේද? එතකොට බ්ලොක්ස් එක තියෙන පැත්ත මොකද උනේ? ඉහළට ගිහිල්ලා නේද පුතේ? ඇයි මකණේ දාපු පැත්ත තරාදියේ පහලට ගියේ? හොඳට බලන්න. ඇයි පහලට ගියේ? ඕ මකණේ බර වැඩි නිසා. එහෙමනම් ඇයි බ්ලොක්ස් එක දාපු පැත්ත ඉහළට ගියේ තරාදියේ? කියන්න බලන්න. ඕ බ්ලොක්ස් එකේ බර අඩු නිසා. Very good.